චැලෙත්තක් එක තුළලායිඉන්න හතවසරේ ඔයාලා අද ඉගෙනගණඩයන්නෙ ලගේ තුංගනිවාරයේ විශේෂපාඩමක් වන කනිජහා පාෂානකන පාඩම ඉතින් මේ පාඩම වැදගත්කම තමයි ඔයාලට පෘතිබී තියෙන විශේෂ සම්පතක් වන කනිජ ඒ වගේ පාශාන ගැන දැනුම ලබා ගැනීම වගේම ඔයාලගේ ශ්වීණයට අදාළම පාඩ මේ ඔයාට විභාගට අවශ්‍ය කරුණු මතක තියාගන්න මේ වීඩියෝයක මගින් අවස්ථාව ලැබෙනවා. ඉතින් මේ මූලික කරුණු ඉගෙන ගත්තහම ඔලට ඉදිරි පන්තිවලටත් මේ අවබෝධය වැදගත්වේ. ඒ වගේ මතක් කරන්න ඕනාා ඔයාලදැන් හතවසරෙන් අට වසරට යනවා ඕලවල් දක්වාම අවශ්‍ය සියනුම පාඩං සැන්සපලස් චැල්ලකෙන්ම් බලාගන්න පුළුවන් ඒවගේම ඔයාලගේ කලින් පාඩම ආහාරවල ඇති පෝෂක කියන පාඩමත් අපේ චැනල් එක තිනවා බලාගන්න පුළුවන් ඊට අදාළ පක්ටිකල් එකත් ඕගොල්ලු බලලා ඒ වඩියෝ එකෙන් ප්‍රක්ටිකල් අදකීම ලබාගන්න ඉදි සන්ේ ප්‍රශ් චනල්ල තාම ස්බස්කයිබ් කර නැත්තන් අප සබස්කරබ කල එකතු වෙන්න ෙස්බුක් ඉස්ටගම් ලෝ කරන්න වෙබසයිට් එකට පිවිසිලා යාලට අවශ්‍ය විද්‍යාත්මක දැනුම ලබාගන්න කෙළලා ආාධනා කරනවා. ඒනං අපි අද පහඩම පටන්ගමු ජහා පාෂාන කියන මාතෘකාව යටතේ. අප මොලින්ම දැනගන්නවඕන මේ පාඩමේද අපේ පෘතුවියේ මේ කනිජ සහ පාශාන කොහෙද තියෙන්න්නේි කියලා. ඔල ඉගෙනගන්නවා වලග ශ්‍රවේණියම තවත් පාඩමකින් පෘතිවිය ස්වභාවය කියන පාඩමේ පෘතුවය හැදිල තියෙනව ස්තර තුනකින් පිටතම ස්තරය පෘතුවිකබොල කියලවල ඉගෙන ගත්තා. ඉතින් මේ පෘතුවිකාබොලේ, ඉහල සිට පහලටයාද්දී விවිධ පාශාන விවිධ கணிජ හம்பෙනවා. ඉතින් අප ඉගෙනගත්තනே පස්ස කියන පාඩමේදී පස නිර්මාණය වීමේදී පහලින්ම තියෙන්න්නේ මවපාශානය කියලා එකගැන පාශාන නැතංගල් வලින් தමයි පස නිර්මාණය වෙන්නේ එව ටිකටික ජීරණයටලක් වෙලා. එහෙනං අපිදැම් බලමු මේ පාෂාන හෙවත් ගල්. කියන්නේ මොනවාද එවගේම කනිජ කියයන්නේ මොනවාද කියලා. මුලිම අල දැනගන්නවනක් කනිජයක් සහ පාශානයක් අතර වෙනස්කම් මොනවාද කියලා. අපි දැම්බලමු කනිජ සහ පාශාන ඔයාල කොහොමද වංකරල හඳුනගන්න කියලා. කනිජයක් එක් සංගටකයකින් පමණයි හැදල තියෙන්නේ. නමුත් පාශානයක සංගටක කිහිපයක් තියෙනවා, එව සංගටක් කිහිපයකින් සැදුණු මිශ්වණය. එ වගේම කනිජයකට නිශ්ෂිද ජාමතික, හැඩෙන් යුතු ස්පටික දක්නට ලැබෙනවා. ඒයන්න මේ නිශ්ෂිත ජාමිික හැඩයිෙන් යුතු ස්පටික වලින් තමයි කනිජ හැදිලා තියෙන්න්නේ. නමුත් පාශානයක නිශ්ෂිත ජාමිතික හැඩයකින් යුතු ස්පටික නැහැ. ඉති නොවාල එතනති තේරුම්ගන්න ඕනා කනීජයක් හැදිල තියෙන කුඩාමකකේ ගත්තාම ඒකට නිශ්ෂිත හැඩයක් තියෙනවා. නමුත් පාශානයක් හැදිල තියෙන කුඩාමයකේ ගත්තොත් ඒකට නිශ්ෂිත හැඩයක් නෑ විධ හැඩලින් තියෙනවා. තිනවාඩි මෙදන පෙන්ලා තිෙනවා විජකානිජ නිර්මාණයවීමට අදාළ කුඩාම එකකවල විවිධ හැඩයක්. එහෙනම් අපි ආය මතක් කර ගනිමු. කනිජයක් අත්තහම කනිජයක් හැදිල තියෙන්නේ එ සංගටකයකින් පමණයි. එකම ද්‍රව්වයකින් තමයි කණජ හදිල තියෙන්නේ. ඒ වගේම කනිජයක කුඩාම එකකයක් ගත්තොත් නිශිත හැඩයක් තියෙනවා. දෙවස් ස් පටිකමය ස්වභාවයක් ගන්නවා. පාශානයක් ගත්තහම, විධ සංගටකවලින් හැදිල තියෙන මිශ්ණය ඒ වගේම නිශ්ෂිත ජාමිතික හැඩයක් නැහැ. ඒවැ කුඩාම එකක ගත්තාම විධ හැඩවලින් යුක්තයි. දැන් අප බලමු කනිජ සහ පාෂානවට උදාහරණ. එති ඔයාලත් එදිනදා ජීවිතයේදී අහල තියෙන දේවල් මෙතන ඇති හොඳට මතකතියාගන්න උත්සහ කරන්න කනිජවට උදාහන්න විදිහට මතකතියාගන්න ඕනා මිනිරන් ඩොමයිට ෆෙල් පර්, Ilල්ම nightවැ තිරිවානமைකා. මේව තමයි කාණජ විදිහට හඳුන්න්නන්නේ. පාශාන සඳහා උදදාහනන තමයි ග්‍රiteයි ඒවගේනස් කියන පාශානය. අපිනයිස් කළුගල් විදිහටත් හඳුන් වනවා. ඉතින් ඔයාලා මේ විවි්ධ පාශානවර්ග සහ කාණීජ එදිනදා ජීවිතයේදී දැකළ ඇති. ඉතින් අපි මේ වීඩියෝක ඉදිරියට, පාශානවල වර්ගී කරණය ගැන කතා කරද්දි විධ පාශාන ගැන කතා කරවා මීට වඩා දැන් අපි මුලින්මකානිජ වර්ග ගැන කතා කරන්න යමු. ඒනම් අපි දැන් ඉගෙන ගන්ඩ යන්න මේ විවිධකාණජවල බාහිර පෙනුම ඒ වගේම ඒ අයිතියන විශේෂ ලක්ෂණ ගැන. ඉති නොවාලා මෙතනින් බලාගන්න ඔයාලත් මේ වගේ කනිජ දැකල තිනවාද කියලා. අපි කතා කරමු පාශාන වර්ගී කරණය ගැන ඒ කියයන්නේ පාශාන වර්ග ගැන තමයි මෙතනදි කතා කරන්නේ. ඉතින් අපි මුලින්ම මතக்கලා පෘතුවියේ පිටතිම්ම තියෙන ස්තරේවන පෘතුවි කබොලේ පැඩිපුරතියෙන්න්නේ පාශාන කියලා. ඉතින් මේ පාෂාන ස්වභාවිකව නිර්මාණය වෙලා තියෙන ආකාර අනුව, තුනකට බෙදෙනවා. එක ඇන මේ පාශාන හැදිලා තියෙන ආකාරයනෝ වර්ග තුනයි. ඒ තමයි ආග්නය පාශාන නැත්තං අපි කෙනා ඉගන ස්රෝග අවසාධිත පාශානිරි Rockෝ විපරීත පාශාන Metaphiි Crocks. දැම් බලමු මේ එක්ෙක් වර්ග කොහොමද නිර්මාණය වෙලා තියෙන කියලා. මේ එක්කෙක් පාශාන නිර්මාණය වීමේදී, එක්කෙක් පාශානතර සම්බන්ධී කරණයක් තියෙනවා. අපි ඒ පාශාන චක්‍රේදි කතා කන්නවා. ඉතින් ඔයාල හොඳින් අවබෝධය ගන්න මේ පාශාන හැදින ආකාරය මේ වීඩියෝ එක තුළින්. මුලින් අපි ඒ සම්බධෝ කතා කරන්න කලින් දැනගන්න ඕනා කොහොමද මේ පාශාන පෘතුව්‍ය අ්‍යන්තරයේ තියෙන්න කියලා. ඔයාලා ඇහැට දැකළ නැතිඋනත් දැකල ඇති වෙනත් මාධ්‍යස්සේ, ගිනි කඳු ගැන ඉතින් ගිනිකන්දක අපි දන්නවා අභ්‍යන්තරයේ උනූනු පාශාන නැත්තම් මැග්මා තියෙනවා ඉති මේ ගිනිකන්ද සක්‍රියෝන හම තමයි මැග්මා එලියට පැමිණෙන්නේ ඉතින් මේකට හේතුව තමයි පෘතුවේ මතුපිට ඉඳලා කිලෝමීටර තිහක් පමණ ගැඹුරට යද්දී අධික ෘෂ්ණත්වයක් තියනවා උදාහන ඇගත්තාම සෙල්සිය සංශක පන්දාහට වැඩි විෂ්ණත්වයක් තියවා ඉ එම උෂ්ණත්තයට අභ්‍යන්තරේ තියන පාශාන ජවවෙලා තමයි පවතින්නේ ඒ ද්‍රවට තමයි අපි මැක්්ම කියලා කියන්නේ. නැත්තං ලෝදිය කියලත් කියනවා. ඉතින් ගිනිකඳු පිපිරෙද්දි කඳු විවරයෙන් මේ මැක්්ම පිටතට ගලාගනයනවා. එ පිටතට ආපු මැක්මවලට අපි කියනවා ලාව කියලා. එනම් අතකතියාගන්න ගිනිකන්ද ඇතුළෙ තියෙන්නේ මැක්මා ගිනිකන්දෙන් එළියට මේවා ආවහම ලාව කියලා කියවා. එහෙනම් මේ ගිනිකඳු පිපුරුණහම මේ පිටතට එන මැක්මා පිටතට ඇවිල්ලා ලාව විදිට හැඳින්වුහම මේ ලාවා ගණවීමට පත්වෙනවා මොකද අභ්‍යන්තරයට වඩා පිටත උෂ්ණත්වය අඩු නිසා. එහෙනම් ආග්නය පාශාන නිර්මාණය වෙන්නේ මේ ගිනිකඳු ඇතුළෙ තියෙන මැක්මා පිටතට ගලාගෙන ඇවිල්ලා ඒ ලාවා, සිසිල්ලුනහම ඒවට අපි කියනවා ආග්නය පාශාන කියලා. එනම් ආග්නය පාශාන හැදන්න නම් පෘතිී අභ්‍යන්තරයේ තියෙන මැක්මා පිටතට ඇවිල්ල ලාවා විදිහට සිසිල් වෙන්න ඕන. අන්නෙහිම සිසිල්ලුණු ද්‍රව්්‍ය තමයි අප ආග්නය පාශානයක් කියලා කියන්නේ. එහෙනම් අවසාධිත පාශානයක් හැදෙන්න්නේ කොහොමද. අපි දන්නවා මේ පාෂාන, ජීරණයට ලක්වෙනවා නැත්තම් මේ පාශාන කැබලි බවට පත්වෙනවා මොකද පස සෑදීම සඳහා පාශාන ජීරණය අත්‍යවශ්‍යයි. මේ තියෙන විශාල පාශාන කුඩා කැබලි බවට පත්වීම තමයි පාශාන ජීරණය කියන්නේ මේ අපි ඉස්සරහට කතා කරනවා. ඉතින් මේ පාශාන ජීරණයේදී. ඒ කැඩිල යන පාශාන කැබලි ගහගෙන ගිහිල්ලා මේ පෘතුවයේ ජලාශ සාගර පතුලේ, ස්තරවිදිහට තත්ටු විදිහට. ඉතින්ඒ තැම්පත්වනු තට්ටු එකනෙ එක හොඳින් තදවෙලා බැඳීලා කාලයක් තිස්ස නිර්මාණය වෙනවා අවසාධිත පාශාන. එහෙනම් අවසාධිත පාශානය නිර්මාණය වීමට නං පිටතතියෙන පාශාන කැබලි බවට පත්වෙලා ඒවා කහගෙන ගිහිල්ලා මුහුදුවල ජලාශවල අවසාධනය වෙන්නෝඕන තැම්පත් වෙන්නෝනා. අන්න එතකොට තමයි අවසාධිත පාශාන හැ දෙන්නේ. ඉතින් අපි මේ අවසාධිත පාශානවට අදාන්න උදාහරණ වගේම ආග්නය පාශානවට අදාළ උදාහරණත් ඉස්සරහට මේ වීඩියෝකයේ කතා කරනවා. දැන් අපි තුංගනි පාශාන වර්ගය වන විපරීත පාශාන ගැන කතා කරමු, විපරීත කිව්හම නමෙන්ම තේරෙනවනි විපර්යාසයට ලක්වෙලා කියලා එනක් කොහොමද මේ විපර්්‍යසයකින් පාශානයක් හැදෙන්නේ. බෝමිකම්පාාවනි හේතුනිසා, ආග්නය පාශාන සහ අවසාධීත පාශාන පොළොව තුළට ගමන් කරනවා. මොකද පොළව දෙද්දරායානවා එතකොට විවිධ කුහර ඇති වෙනය කුහර තුළින් පොළව තුළට ආග් අවසාධීත පාශාන ගමන් කරනවා. ඉතින් මේ පාශාන පොළව තුළදී අධික ූෂ්ණත්තයකට ඒ වගේ අධික පීඩනයකට ලක්වෙලා විවිධ විපර්්‍යසවට භාජනය වෙනවා. අන්න එත්තකොඩ තමයි විපරීත පාශාන හැදෙන්න්නේ. ඉතින් ඉහෙනම් අනිවාරම විපර්යාසේකට ලක්වෙන්න් ඕන ආග්නය පාශාන හෝ අවසාධිත පාශාන. ඉති නවාලට මේ කතාකරපු හැමදයිම්ම තේරුණා එක පාශානයකින් තමයි අනිත්පාශානයේ නිර්මාණය වෙන්න කියලා. ඒනම් අපි එක පාශාන චක්‍රේදි කතා කරනවා. දැන් අප මේ පාශානවාර්ක තුනටම අදාළ උදාහරණ ඉගෙන ගනිමු. ැන්වාට මෙමහි චහට්ටකේ පෙන්නර තියෙනවා මේ එක්කෙක් පාශාන හැදිලාතියෙන ආකාරය ඉතින්වාට මෙතන සංසන්ධනය කරලා මොඳින් ආබෝධ කරගන්න පුළුවන් මේ එක්කෙක් පාශානවල වෙනස් කාම් අපි එහෙනම් මේ පාෂානාවට උදාහන කතා කරන්න කලින් අපි කතා කරපු දේවල් මෙතෙන්ට සාරාංශ කරලා බලමු ආග්නය පාශාන පෘතුවීය පිටතට පැමිණි ලාව සිසිල්වීමෙන් තමයි නිර්මාණය වෙන්නේ ඉතින් මේවා ැඩි බවක් දක්ුණනාමෝ ගොඩක් හයියයි. අවසාධිත පාශානහ දෙන්න කොහොමද පාශාන ජීරණයේදී කැඩිලබිඳලයන කොටස් භූමිය ජලාශ සාගරවලට ගමන් කරලා තටටු විදියට තැන්පත් වෙලා ව බැඳීලා නිර්මාණය වෙනවා මෙවා ආගනේ පාශාන තරම් දැඩි බවක් දක්වන්න. එකන තරම් හයිිය නැහැ. විපරීත පාශානවෙන්නේ බෝමිකම්පාවැනි හේතු නිසා මේ ආග්නය පාශාන සහ අවසාධිත පාශාන පොලොතුල්ට ගමන් කරලා ඒවා අධිකූෂ්ණත්වයට අධික පීඩනයට ලක් වෙලා විවිධ විපර්යසවෙලා විපරීත පාශාන හැදෙනවා මේවත් යම්ප්‍රමාණයක් දැඩි බවක් දක්කනෝ යම් ප්‍රමාණයකට මෙවත් තද හියගතියක් පෙන්න්නනවා තැන් අපි බලමු මේකෙ පාශානවලට උදාහන්නම නෝද කියලා ආග්නයේ පාශාන විදිහට අපි දක්කිනවා ග්‍රiteයි්ඒවගේම බැසෝල්ට් කියන පාශානය. අවසාධිත පාශානගත්තාම වර්ග කීහිපයක් තියෙනවා මඩගල් නැතම් මඩ ස්ටෝන් වට පිඩු පාශාන කලොමිරේට් කියලකි නෝ රොන් මඩ විදිහටසිල්ස්ටෝන් වැලිගල් විදිහට සෑන්ස්ටෝන් දක්නට ලැබෙනවා. ඉතින් අපිට තේරනමේ හැම පාශානයක්ම ජලාශ ආශිතව අවසාධනය වනු පාශාන. ඒ වගේමාට මතක් කරන්න ඕන හුණුගල් කියන්නෙත් අවසාධිත පාශානයක් ඉතින් හුණුගල් හැදෙන්නේ මුහුදු ජීවීන්ගේ සැකිලි සාගරපතුලේ තැන්පත් වෙලා එවත් අධික පීඩනයට භාජනය වෙලා තමයි හුණුගල් හැදෙන්නේ. ඉතින් හුණුගල් අවසාධනය වෙලා හැදෙන වගේම මුහුදු ජීවීන්ගේ ඇට සැකිලිවලින් තමයි මෙව හැදන්නේ. විපරීත පානවට උදාහන ගත්තාම විපරීත පාශාන හැදෙන්නේ ආගනය හෝ අවසාධිත පාශාන අධික පීඩනයකට අධික උෂ්ණත්වයකට භාජනය වෙලා විපරීත වෙලානේ විපර්යාසේකට ලක් වෙලානේ එහෙනම් අපි බලමු කොහොමද විපරීත පාශාන අනෙක් පාශාන දෙකින් හැදිලා තියන්නේ කියලා අවසාධිත පාශානයක් වන හුණුගල් විපරීත වෙලා තමයි කිරිගරුට හෙවත් මාබල් හැදෙන්න්නේ එහෙනම් අවසාධත පාශානයක්නේ හොුගල් කියන්නේ හොුණුගල්වල විපර්යාසේකට ලක්වීමෙන් තමයි කිරිගරුඩ හැදෙන්නේ. ඊළඟට ආග්නය පාශානයක් වන ග්‍රැනයිට් විපර්යාසයකට ලක්වීමෙන් තමයි නයිස් පාශානය හැදන්නේ. එනම් නයිස් කියන්නේ විපරීත පාශානයක්. දැන්වාලට උදාහන් ඉදිර මදක තියාගන්න පුළහා කිරිගණුඩ නැත්තම් මාබල් විපරීත පාශානයක් එවගේම නයිස් කියන්නේෙත් විපරීත පාශානයක්. තබත් විපරීත්ත පාශානවර්ගයක් තිනවා ශිෂ්ට් කියලා ඉතින් මේ විපරීත්ත පාශානවල ලක්ෂණයක් තියෙනවා ඒවා ගොඩාක් පොළොවයාට උෂ්නත්තයට පීනයට ලක්වෙලා විපර්යාස වෙලානේ හැදිලා තියෙන්නේ. ඒ නිසා සමහර විපරීත පාශානපිට හඳුනගන්න පුළුවන් හඒවාගේ ස්තර දකින්න තියෙනවා. ඉතින් මේ එ ස්තරනැත්තන් ලේස් අපිට හොඳ නිරීක්ෂණය කරලා ඒ. වෙනස් වෙලා තින ආකාරය බලලා මෙවා විපරයාසයට ලක්වෙලා කියලා හඳුන ගන්න පුළුවන්. සමහර පාශාන සම්බන්ධ පරීක්ෂණවලදී මේ පාශානය නිර්මාණය වෙලා තියන අවුරුදු ගාන හොයන්නත් මේ එක්කෙක් ස්තර භාවිතයට ගන්නවා. එව නිරීක්ෂණය කරලා ඒවායේ අවුරුදුගාන හොයා ගන්නත් පාවිච්චි කරනවා. ඉතින් ම මොලින්ම කිව්වනේ මේ. එක් එකෙක් පාශාන තවත් පාශානයකෙන් නිර්මාණය වෙලා තියෙන කියලා එනම් මේ පාශාන සෑදීම චක්‍රාකාරව සිද්ධ වෙන දෙයක්. අපි මේ සම්බධව පාශාන චක්‍රේදී කතා කරනවා. ආග්නය පාශාන අවසාධීත පාශාන සහ විපරීත පාශාන එකක් අනෙක බවට පත්වෙමින් චක්‍රීකරණයවීම පාශාන චක්‍රේ කියලා හඳුන් වනවා. ඉතින් පාශාන චක්‍රේ සම්පූර්ණවීමට වසර මිලියන ගානක් ගතවෙන්න පුළුවන්. අපි පස සම්බන්ධවත් කතා කරා පසක් නිර්මාණය වෙන්න තවුරුදු මිලියන ගානක් යනවා මොකද මේ පාශාන ජීරණය වෙන්න ඔරුදු ගානක් යනවා. ඉතිං ඒක නිසා ඔෑල මතක තියාගන මේ පාශාන චක්‍රේක යැන එක පාශානයකින් තවත් පාශානයක් බාට පත්වෙන්න මේ පාශාන චක්‍රය ක්‍රියාත්මක වෙන්න වරුදු මිලියන ගානක් ගතවෙන්න පුළුවන්. උදාහන්නයක් ගත්තොත් ආග්නය පාශානයකින් පටන් අරම් එක. අවසාධීත පාශානයක් වෙලා එක විපරිත පාශානයක් වෙලා නැවත්ත ආග්නය පාශානයක් බාට පත්වීමට අවුරුදු මිලියන ගානක් ගතවෙන්න පුළුව. දැන් අපි බලමු පාශාන චක්‍රී සිදුවන පියවර. ඉතින් නාලට මේ චක්‍රය මෙතන පෙන්නලා තියෙන රූපසටහනක් විදිහට මේ රූපසරාණත් තුොඳින් අවබෝධ කරගන්න උත්සාහ කරන්න ඔයාලත් පුළහන්නන් තනියම මේ වගේ රූපසටහනක් ඇඳලා මේක මතකතියාගන්න උත්සහ කරන්න මුලින්ම ගිනිකඳුවලින් පිටවන මැක්්ම සිල් වෙලා ආග්නය පාශාන හැදෙනවා. ඊළඟට වෙන්නේ මේ ආග්නයේ පාශාන ජීරණය වෙලා පෘතිවයේ විවිද්ධ ස්ථානවල තැන්පත්වනා උදාහනගත්තාම ජලාශවල තැන්පත්තුලා අවසාධනය වෙනවා. එතකොට අපි එයින් හැදන පාශානයටි කෙන අවසාධිත පාශාන කියලා. මේ අවසාධත පාශාන, භූමිකම්පාවැනි විපර්යාස වෙල්ලා පොලෝ තුළට, ගමන් කරලා විපරීත පාශාන බවට පත්වෙනවා විවිධ විපර්යාසවට ලක් වෙලා. මේ විපරීත පාශාන ඒවගේ පොළොමතු පිටතින ආග්නය පාා විවිධහේතු නිසා පොළොතුළට ගිහිල්ලා ඒවා අධික උෂ්ණත්වයට ලක්වෙලා දර් බවට පත්ව වෙන අපි කෙන මැක්්ම බවට පත්වෙනවා. ඉතින් මේ මැග්මා නැවත ගිනිකද ඔස්සේ පෘතිව අභ්‍යන්තරේ ඉඳලා පිටතට ආවහම, ඒවල් ආව විදදිහටෙලියට ඇවෙල්ලා සිල් වෙලා ආග්නය පාශාන හැදෙනවා. දැංවාර්ථනනෝ ආග්නය පාශානයක ආරම්භවෙලා ඒවා අවසාධිත වෙලා ඊළඟට විපර්යාසට ලක්වෙලා විපරීත පාශානවෙලා ඒ තියන විපරීත පාශාන ඒවගේ අනකුත් පාශාන පොළව අභ්‍යන්තරේට ගිහිල්ලා. ඒවා අධිකෘෂ්ණත්තයකට මුුණදීලා මැග්මබවට පත්වෙලා නැවත පෘතු වයේ, බාහිරට ඇවිල්ලා ආග්නයේ පාශාන බවට පත්වෙනවා මෙලාව සිසිදවීම නිසා. ගනංවාලට මේ රූප සටහනෙන් මේක කෙටියම් අතකතියාගන්න පුඩුවන් උපරිම උත්සහ කරන්න මේක මේ වීඩියෝ එකේදිම අවබෝධ කරගන්න දැන් අපි මේ පාශාන ගැන කතා කරද්දී. පාශාන ජීරණය ගැෙන කතා කළ යුතුයි මොකද පාශාන ජීරණයෙන් තමයි අපිට අත්‍යවශ්‍යම ස්වභාවික සම්පතක්වන පස නිර්මාණය වෙන්නේ. පෘතුවී ඇති මවපාශානය විවිධ සාධක හේතුවෙන් වෙවෙනස් වෙමින් කැබලිබවට පත්වීමේ ක්‍රියාවලීට අපි කෙනාම් පාශාන ජීරණය කියලා. එනම් පාශානයක් ජීරණයවීම සිදුවෙන ආකාරය අපි ස්සරහට ඉගෙන ගන්නවා. ඔගලන මෙතන පෙන්ලා තියෙනවා පෘතිවිය ගත්තාම පෘතුවි කබොලේ ඉහළ සිට පහලට ගමන් කළොත් උඩින්ම තියන මතුපිට පස ඊළඟට උපපස තියෙනවා. යටින්ම මවපාශානය තියෙනවා. ඉතිින් පාශු පැත්ති කඩේදී. අපි මේ සම්බධව කතා කලා එනම් පහලින්ම තියෙන මවපාශානය විවිධ කැබැෙලි වට පත් වෙලා ජීරණය වෙලා තමයි මතුපිට පස සැදෙන්න්නේින්. ඉටන් පොවභ්‍යන්තරයට යද්දී තවදුරටත් පොළවභ්‍යන්තරය හාරන්න බැරිතත්වයට පත්වෙන පාශානයක් තියෙනවා ඒ පාශානය තමයි මවපාශානය කියලා හඳුන් වන්නේ දැන් අපි බලමු මේේ පාශාන ජීරණයේ සිදුවන ආකාරය එකනෙමේ පාශාන කැබලි බවට පත්වන ආකාර තුනක් තියෙනවා ඒ තමයි බෞතික හෙවත් යාන්ත්‍රික ජීරණය, රසායනික ජීරණය, ජයිව සාධක මගින් සිදුවන ජීරණය. මේ එක්කෙක් ක්‍රම මගින් පාශාන ජීරණයේ සිදුවනාකාරය අපි දැන් බලමු. දැන් අපි බලමු බෞතික ජීරණය නැතන් යාාංික ජීරණය සිද වෙන්නේ කොහොද කියළමේ පාශානවල. බෞතික සාධක හේතුවෙන් පාශාන කුඩා කැබැලි බවට පත්වීම තමයි බෞතික ජීරණය කියලා කියන්නේ. මොනාද මේ භෞතික සාධක, තාපය, සුළඟ, ගලායන ජලය මෙවැනි භෞතික සාධක හේතුවෙන් තමයි, පාශාන කුඩා කැබලි බවට පත්වීම අපි බෞතික ජීරණය කියලා හඳුන්වන්නේ. දැන් බලමු මේ එක් එෙක් සාධකවලින් කොහොමද මේ පාශාන කැබලි බවට පත්වෙෙන්නේ කියලා. උදහන් යක් විතර ගත්තහම තාපයෙන් කොහොමද මේ පාශාන කැබලි බවට පත්වෙන්නේ කියලා බලමු, විවිධ ක්‍රම තියෙනවා මේ තාපය ඔස්සේ පාශාන කැබිලි බාට පත්වීම එ ක්‍රමයක් තමයි තාපේ නිසා රත්වෙද්දි ඒවාගේ තාපය අඩු නහම සිසිල් වෙද්දි පාශාන හැදිල තියෙන කනිජවර්ග ප්‍රසාරණයවීම හා සංකෝජනයවීම සිද්ධ වෙනවා තාපේ නිසා රත්තුනුව මේ පාශාන හැදිලතිෙන කනිජවර්ග ප්‍රසාරණය වවා ප්‍රමාණෙන් ලොක වෙනවා ඒ වගේම සිසිල් වෙද්දි සංකෝජනය වෙනවා එකැන ප්‍රමාණයෙන් කුඩා වෙනවා කියලා අපි දන්නවා. ඉතින් මේවා විවිධ ප්‍රමාණවලින් සිදවෙද්දී මේ පාශාන කොටස් බුරුල් වෙලා ගැලවිලා යන්න පුළුවන් අන්න ඒ නිසා තමයි තාපේ නිසා පාශාන කැබිලි බවට පත්වවා කියලා කියන්නේ අපි බලමු කොහොමද මේ තාපය නිසා මෙහෙම සංකෝචනය ප්‍රසාරණයේ සිද්ධ වෙන්නේ කියලා දහවල් කාලයට අපි දන්නවා හිරුරශ්මියය නිසා හොඳටම එකන ගොඩක් රත්වෙනවා පාශාන. බැරිවෙලක්වත් හදිස්සියේ වැස්සක් වැටනොත් හදිස්සිම මේ පාශාන සිසිල් වෙනවා එකැන ෂණනිකව සිසිල් වෙනවා. අන්නේ ශෂණිකව සිසිල් වෙද්දි පාශාන ඉක්මනින්ම සංකෝජනය වෙලා එක ්‍රණිකව සංකෝජනය වෙලා කැඩිලා යන්න පුළුවන්. ඒක ඇනෙ රත්වෙලා තියන පාශානයක් ක්ෂණිකව සිල් වෙද්දී කැඩිලයන්න පුළුවන් ඒ වගේම රාත්‍රිකාලයට පාශාන ඉක්මන්ට සිසිල් වෙනවා එතකොටක් පාශාන සංකෝචනය වෙලා බුරුල් වෙලා කැඩිල යන්න පුළුවන් අන්නේේදිහට මතකතියාගණ්ඩ තාපේ හේතුවෙන් තාපේ ලැබීම තාපේ ඉවත්වීම එකන රත්වීම සිල්වීම නිසා මේ පාශාන ප්‍රසාරණය හා සංකෝචනය වෙනවා එතකොට මේ පාශාන කැබිලි බවට පත්වෙනවා ඒ වගේම තවත් උදාහන්නයක් තිෙනවා ජලයේ මිදෙන උෂ්ණත්වේද කැන සල්සිිය සංචික රීණ ගනම්වලදී මේ පාශාන කුහරවල එකතු වෙලා තියෙන ජලය මිදන්න පුළුවන් කියෙන අයිස් බවට පත්වවෙන්න පුළුවන්. අයිස් බාවට පත්ව වෙද්දී ඒ ජලයේ පරිමාව වැඩි වෙනවා. වල දැනගෙනඉඩ ජලයේ විදිහයට තියෙනවාට වඩා අයිස් වුනහම එහි පරිමාව වැඩි වෙනවා. ය ජලයේ බවට පත්වුණහම එහි පරිමාවාඩුවෙනවා. ඒනම් ජලය අයිස් වෙද්දී අයිසල පරිමාාව වැඩි නිසා වැඩි ඉඩක් අවශ්‍ය වෙනවා එව මිදන්න එහෙනම් පරිමාව වැඩිවීම නිසා මේ පාශානය පුරායන්න පුළුවන්. අන්න එත්තකොට මතකතියාගන්න ජලයමිදන උෂ්ණත්වේදී මේ පාශාන කුහරවලතියන ජලයේ අයිස්බාට පත්විද්ධත් මේ අයිසල පරිමාාව වැඩිවීමේදී පාශානය පුපුරාගිහිල්ල බුරුල්ලෙලා ගැලවිලා යන්න පුළුවන්. ම් දැංවාලට තේරනාා තාපේ කියන බෞතික සාධකයෙන් නිසා පාශාන කැබලි බවට පත්වන ආකාර. ඒ වගේම සුළඟ කියන බෞතික සාධකය නිසා කොහොමද පාශාන කැබලි බාට පත්වනි කියර බලමු. අපි දන්නා සුළඟ වේගයෙන් හමද්ද සුළගින් ගසා යන්න පුළුහං මේ පාශානවලතින වැලිතට්ටු මේ වැලිත්ත එක්ක මේ පාශාන ගැටීම නිසා, පාශාන ටිකටක ගෙවිලා යන්න පුළුවන්. එනම් සුනගේ වේගේ නිසා ඒ තියෙන ද්‍රව්්‍ය පාශාන මතුපිටින් ගසාගෙන අතිි පාශාන ගෙවිලා ගිහිල්ලා කැබිලිබාට පත්වෙන පුළුවන්. ඒවගේම තවත් බෞතික සාධකයක් වන ගලා යන ජලය ගත්තහම ජලේ ගලායද්දි පාශාන මත්තින් පාශාන ගෙවිලා යන්න පුළුවන්. උදාහනයක් ගත්තහම ඔය දොල පාරවල්වල තියෙන ගල්වල, ධර ගොඩක් සුම්මට වෙලාගෙන රවුම් හැඩයක් ගන්නවා වටකුරු හැඩයක් කියලා කියනවා. ඉතින්නේ ගල් රවුම් වෙලා තියෙන්නේ මේ ගලා යන ජලයට මේ පාශාන කාලයක් තිස්සලක් වෙලා ගෙවිලා ගිහිල්ල. දැන් අපි බලමු පාශාන ජීරණය වන තවත් එ ක්‍රමයක් වන රසායනික ජීරණයෙන් කෝමද මේ පාශාන ජීරණය වෙනි කියලා. ති පරිසරේ යන විධ රසායනික ද්‍රව්ව නිසා පාශාන ජීරණයවීම, රසායන ජීරණය කියෙන හඳුන්නනවා. උදාහනෑ ගත්තහම ජලය අම්ල එවගේ ඔක්සිජන්වැනි සාධක මගින් පාශාන එவ்්වා සමඟ ප්‍රතික්‍රියා කරලා වෙන ද්‍රව්‍යබවට පත්වෙෙන්න්න පුළුවන්. උදාහනෑ ගත්තහම අම්ලවලින් හුණුගල්වැනි පාශාන ජීරණය වෙනවා. ලින් අම්ල, උනුගල් තට වැටන කාරයක් තමයි අම්ල වැසි කියලා කියන්නේ මේ වැසි ජලයේ විවිධ අම්ල දී වෙලා එව පාශාන මතට වැටුණහම පාාන අම්ලස්සමඟ ප්‍රතික්‍රියයා කල වෙනත් ජෝර්භාට පත්වෙනවා. ඉඩින් අම්ල වැසි ඇතිවීමට එක හේතුවක් තමයි වායුගෝලය විවිධ අම්ල සෑදීමට අවශ්‍ය වන වායුන් තිබීම උදහනඇත් තම සල් ඩයෝක් සයිඩනි වායෝ වැඩිපුර වාය ගෝල තියෙනවාන. ඒ වැසි ජලය සමඟ එකතු වෙලා සල්ෆවරිකම්ලය හැදිලා ඒවා අඩු සාන්ද්‍රණය යටතේ වැත්ස්ස සමඟ පොළවට පතිත වෙන්න පුළුවන්. ඒ වගේම සාමාන්‍යවායගොලේ කාබන්ඩක්යි් වයු තියෙනවා ඉතිං යම් ප්‍රමාණයකට කාබොනික් අම්ලය හැදෙනවේ කාබන්ඩක්යි වුව වැසි ජලය සමග දිය වෙලා ඉති වැඩිපුර කාබන්ඩක්සයි තියෙන තියන මේ කාබනිකම්ලය තියෙන ප්‍රමාණයේ වැඩි වැසි ජලය ඉතින් එතකොටත් වැසි විදිහට මේ හුණුගල්වලට වගේ පාශානවලට පතිතඋනහාම ඒවා ජීරණයට ලක් වෙනවා. ඒවගේම ලයිකන මගිනුත් පාශාන ජීරණයට ලක්වෙන්න පුළුහන් ලයිකනයක් කියලා කියන්නේ මේ පාශානවල ඒ වගේ ගස්වල වැවෙන දෙයක් ඇල්ගීයක් සහ දිලීරයක් යැන ජීවින් එකතුවක් තමයි ලයිකනයක් කියලා කියන්නේ. ඉති මේවායින් නිකුත් කරන විදධ අම්ල එවගේ රසායනික ද්‍රව්‍ය මේ පාශානවලට ලැබිල්ලා කාලයක් තිස්සේ පාශාන ජීරණය වෙන්න පුුවන් ති එකත් රසායනික ජීරණයක් විදිහට ගන්න පුළුවන් මේ ලයිකන මගින් නිකුත් කරන විධ රසායනික ද්‍රව්්‍ය හේතුවෙන් මෙ ජීරණය වෙන නිසා. ඉතින් හොඳ මුදහන්න තමයි ලයිකනයක් අපි ගැලෙව්වහම එහි කුඩා පාශාන කැබලි දක්නට ලැබෙනවා මොකදේ කාලයක් තිස්සේ. ලයිකන මගින් නිකුත් කරන විධ ද්‍රව්ව නිසා පාශාන ජීරණය වෙලා. දෙැන්න අපි බලමු ජෛවසාදක මගින් සිදුවන ජීරණය. නමින්ම තේරවා ජෛවසාධක කියන්නේ විවිධ ජීවීන් හේතුවෙන් පාශාන ජීරණය වෙන්නේ කොහොමද කියන එක. ශාකහා සතුන්ගේ ක්‍රියා නිසා පාශාන ජීරණයවීම කියලා අපි හාදුන්නනවා. ඉතින් පාශානයක තියෙන කුහරයක් තුළට ශාකයක මුලක් ඇතුල් වෙලා ඒ මුල විශාලවීම මගින් පාශානයක් පැලිලයන්න පුළුවන්. ඉතින් මේකට හේතුවෙන්නේ ශාකයක් නෙ එනා ශාකය කියන ජීවියෙක්. එහෙනම් එක ජයිව සාධක මගේින් සිදුවන ජීරණයා. ඒ වගේම ජීවින්වල මිනිසා විසිනුත් විධක්‍රම මගින් පාශාන කැබිලි කිරීම සිදු කරනවා. ඊට අමතරව පාශානාශිතව ජීවත්වන සතුන්ගේ කුර, අං ගැටීම නිසා පාශාන ීරණය සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් මෙවැනි පාෂාන කනිජ පෘතුවි පොළවේ හම්බවීම පෘතුවයේ ජීවත්වන ජීවිීන්ගේ පැත්ම තහවුරු කරගැනීමට හේතුවෙනවා. උදාහනයක්ගත්තා මේ පාශාන නිසා තමයි පස නිර්මාණය වෙන්නඉ පස අත්‍යවශ්‍ය සාධකයක් මේ ශාකවලට රැදිලඉන්න ඒවගේම මිනිසාටත් විවිධ ප්‍රයෝජන ගන්නඒවගේම. ඒගේ සහර පොලවාශිතව ජීවත්තන සතුන්ටත් ගොඩක් අත්‍යවශ්‍ය වන සාධක ඇතමයි පස කියන්නේ. අන්නේ වගේ ජීවිීන්ගේ පැවැත්ම සඳහා මේ පාෂාන කනිජ අත්‍යවශ්‍ය වෙනවා. ඉතින් කනිජහා පාශානවර තිරසාර භාවිතයග අපි කතා කළ යුතුමයි මොකද පරිසරයට හානිදායක නොවන අයුරින්. අපේ අනාගත පරපුර වෙනුවෙන් මේ පාශානකානිිජ ඉතිරිකරමින්, නැනවත් ලෙස පරිහරණය කිරීම තමයි තිල්සාර භාවිතය කියලා කියන ඉතින් යාලග වචනයනුත් මේකෝවාට ලියන්න පුළුවන් ප්‍රධානාශයෙන් අන්තර්ගත වෙන් ෝනා මේ කනිජ පාශානවැනි සම්පත්වට හානිදායක වෙන් නඇතුව අනාගත පරපුරටත් ඉතුරු කරලා පාවිච්චි කනවා කිය එක. ඉතින් කනිජ පාශාන ඉතා වටිනා සම්පතක් එක රටකටත් වටිනා සම්පතක් විශේෂම ගත්තාම ශ්‍රී ලංකාවේ කනිජවර්ග විශාල සංඛ්‍යාවක් ස්වභාවිකෝ හමුවවා. ඒක ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ගොඩක් වැදගත් මොකද අපිට මේ කණීජ පාශාන අපනායනය කරන්න පුළුවන් එතකට අපේ ආර්ථකය ශක්තිමත් වෙනවා ඉතින් ශ්‍රී ලංකාවේ විධ ප්‍රදේශවල කණජවර්ග දක්නට ලැබෙනවා ඉතින් මේවා අමුද්‍රාව විදියට අපනෑනය කරන්නත් පුළුවන් එවගේම නිෂ්පාදන විදිහයට අපනෑනය කරන්නත් පුළුවන්.ඒ ති අමුදෞව්‍ය ලෙස අපනයනය කරනට වඩයිවයි නිෂ්පාදන විදිහට මෙකැනේ වායින් ද්‍රව්්‍ය හදලා නිෂ්පාදනයක් ලෙස අපනයනය කරනවනං වාසිදායක වැඩී. ඉතින් ඔගලන්ට මෙතන පෙන්නලා තියෙනවා ශ්‍රී ලංකාවේකාණජවාර්ග හම්බෙන විවිධ ප්‍රදේශ ඉතිං ඕලත් මේ ප්‍රදේශවලන්න වනන් දැනගන්න තමන්ගේ ප්‍රදේශය මොනමගේ කනිජද හමු වෙන්න කියලා. වශයෙන් මේ විදිහට කනිජ පාශානවලින් ප්‍රයෝජන ලබාගන්නා වර්තමානයේ. හැබැයි යාල දැනගන්න ඕන මේ කනිජ පාශාන නැවත ඇතිවීමට දිගු කාලයක් ගත වෙන අවුරුදු මිලියනගානක් ගත වෙනවා එක පාචානයකින් තාපාශානයක් නිර්මාණය වීමට. ඒ නිසා අපි අනිවාරම මේ කනිජ පාශාන අරපෙරි මැස්මෙන් භාවිතා කරන්න ඕනනා අපේ ආර්ථගේ ශක්තිමත් කරගන්නා වගේම ඒවා අනාගත පරපුරටත් ඉතුරුරල තමයි අපි පාවිච්චි කරන්න ඕන එනා. අපි වගකීමකින් වැඩ කරන්න ඕන. අපේ පෘතිවයේ තියෙන මේ සම්පත් ප්‍රයෝජනයට ගන්නේ කොහොමද කියන එක ඒ වගේම ඒවා අනාගත පරපුරටත් තියන්නන්නේ කොහොමද කියලා වල වගකීමෙන් වැඩ කටයුතු කරන්නඕ. ඉතින් සෑන්සේ් චැලගෙන් හැමදාමාලට මේ වගේ හොඳ පනිවිඩයක් ලබා දෙනවා. අපේ මේ ස්වභාවික සම්පත් රැකගණමින්. අනාගත පරපුරටත් දායාද කරගනමින් ජීවත්්‍යම කියලා. මම ආලට ජෝජනා කරනවා ඉතින් සන්සේ ්‍රශ් නලෙ සබස්ක්‍රයි් කල නැත්තන්දිිකටම පිත්ෙ රැදිිලයින්න සබස්ක්‍රයිප් කලෙතු වෙන්න ඒවගේ මපිිය ෆෙස් බුක් ඉන්ස්ට ගැම් ලෝ කරන්න ලගේ හත්ත වසරට අවශ සීරුම පාඩක් ඒ වගේ මට්ට වසරට අවශ සීරුම පාඩක්. ලවල් දක්වාමවාලට අපිත් එක එකට එකතු වෙන්න පුළුවන්. ඒ වගේම සන්සේlus වෙබ්සයි් එකට පිවිසලවා ලගේ විද්‍යාත්මක දැනම වර්ධනය කරගන්න අප පැක්ටිකල් සේෂ එකත් එක එකතු වෙලා ප්‍රැක්ටික අදකීම විඳගන්න. අපේ ස්මාර්ට්ස් ටඩි සරිස එකත් එකතු ඉන්න අමත කරන්න පාවාලට විභාගයට මහන දෙන්න පාඩන් කරනාාකාර සියලොම දෙවල්වට උපදෙ. අපෙන් ලබාගන්න පුුවන් දිගටම සෑන්සේ පලස් එක රඇඳ ඉන්න හැම අටම සබ දවසා.